විජය සීමාබෝසේ රජරාජන් වහන්සේගේ ආශිර්වාදය. ඒ ආශිර්වාදය හැමදාම නොඅඩුව ලැබෙනවා. පාතුකං රතනත්තයන් මහා සංඝං සරණං ගච්ඡාමි ආමි උතුරුමැද උතුරු දෙපළාතේ නිකායික මහා සංඝරත්නයේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. අනුත් මහා දක්ෂ නිල දහාවේ එවාගේම එළිතර එවාගේම නිර්භීත ඔබතුමා මං හිතනවා විදේශ ගත වෙලා සිටින අවස්ථාවවලදී අපි මාධ්‍යතුලින් දැක්කා. ඔබතුමා විදේශ ගතවලා ඉන්න වෙලාවේ රට වෙනුවෙන් හඩක් නැගුවා. ඒ වගේම අනිත් ඔය ඩයස්පෝරාවේ කියන මිනිස්සු ඇවිල්ලා ඔබතුමා රට ගැරුවා. ඔබතුමා ජිනීවා කියන සමුළුවටත් ගියා. ජිනීවා කියන සමුළුවට ගිහිල්ලා ඔබතුමා රට වෙනුවෙන් කතා කළා. මේ හමුදාවගේ වෙනුවෙන් කතා කළා. වෙන කවුද කතා කරේ? තමුන්නාසි කියලා කතා කරගෙන ප්‍රතිඵලයක් තමයි තමුන්නාසිට අපි මේ අවස්ථාවේදී අපේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අතිගරු ජනාධිපතිතුමාට අපි කෘතවේදී වෙනවා. තමුන්නාසිට මේ තනතුර ලබා දීම පිළිබඳව එනිසා මේ සබ්බීදියෝ විවජ්ජන්තෝ සුඛීනාය භවත්තරායෝ සුඛීදීදායෝ භව මාතේ භවත්තරායෝ සුඛීදීදායෝ භව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 70 වෙනි සංවත්සරයේ වෙනුවෙන් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වෙත පිදෙන මුදල් පරිත්‍යාගය කප් කිමිත්තේ උන් වහන්සේට ශ්‍රී ලංකා ධර්මතලයේ නිරුපර්ධිතව වැඩ හිඳීම සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂාව රැකවරණ වෙනම පූජා භූමියේ සංවර්ධන කටයුතු සඳහා ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් ලබා දෙන බවට දන්වා සිටිමි. යුද්ධ හමුදා සියලු සමාජිකයන්ගේ දායකත්වයෙන් පිරිනමනු ලබන රුපියල් මිලියනයක මුදල් පරිත්‍යාගය පිළිගන්නා මෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි.